अरे පසුගිය යහපාලන ආණ්ඩුකාලයේ ඉතාම දේශපාලන හේතුන් මත වැරදි චෝදනා මත මට බලවත් අපකීර්තියක් ඇති වෙන ආකාරයේ නඩුවක් පැවරුවා. ඒ කියන්නේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන රටින් බැහැර වීමට උත්සාහ කළා කියලා. ඒ අනුව ඒ වෙලාවේ හිටපු රාස් පොලිසිය නිලධාරීන් මාව අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා අපමත උදාහරණ ලැබුවා. දිගටම දැන් අවුරුදු 9කට වැඩි කාලයක් තිස්සේ නඩුව ඇසුවා, විභාගයට පත් කළා. ඒ කාලයෙන් අමතරව අවසානයේ අපි ඉහළ උසාවියට ගිහිල්ලා නඩු විනිශ්චයකාරවරුන් අධිකරණය විසින් තීන්දුව දුන්නා, මේක කිසිම නීති විරෝධී කටයුත්තක් සිදු වෙලා නැහැ. වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් සමග, අක්‍රීය ගුවන් බලපත්‍රයක තිබුණු වීසා අයදුම් පත්‍රයක් සමග ශ්‍රී ලංකාවෙන් පිට වෙන්න සහ ශ්‍රී ලංකාව ඇතුළට එන්න නීත්‍යානුකූල හැකියාව තියෙනවා. ඒ නිසා මෙතන කිසිම ලංකාවේ නීතියක්, ආගමන විගමන නීතියක් කඩ කරලා නැහැ කියලා. ඒ නිසා තමයි අපි නමුත් ඒ කාලේ කිව්වේ පත්‍රවල මාධ්‍යවල දැම්මේ විමල්ට හොර පාස්පෝර්ට් එකයි පාස්පෝර්ට් දෙකයි. මම නිකන් මේ බොහොම අපරාධකාරයක විදිහට තමයි මේ රූපවාහිනී නාලිකා මුද්‍රිත මාධ්‍ය මේක ප්‍රසිද්ධියට පත් කළේ, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය. දැන් වුණත් ඔය මොන හරි එකකට විරුද්ධ මතයක් දරන කෙනෙක් දානවනම් පාස්පෝර්ට් හොරා කියලා තමයි දාන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් මම නඩුවේ නිදොස් කොට නිදහස් කියලා. හැබැයි අර මුල් දාපු නඩුව දන්නවා, නිදොස් කොට නිදහස් කියන නඩුව දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මිලියන 1000ක වන්දියක් ඉල්ලලා අපේ කීර්තිනාමයට වෙච්ච හානියට වන්දියක් ඉල්ලලා මේ නඩු පැවරීම කොළඹ දිසාධිකරණයේ අද සිද්ධ කළේ. අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් හැකි කඩිනමින් මේ නඩුව විභාගයට ලක් කරලා නැවත මේ විදියට දේශපාලන හේතුන් මත මොනම ආණ්ඩුවකින්වත් මොනම දේශපාලඥයෙකුටවත් අගතියක් කරන්න මේ රටේ රාස් පොලිස් නිලධාරීන් හෝ එහෙම නැත්නම් රජයේ වෙනත් ඕනම නිලධාරියෙක් අවභාවිතාවට ලක් කරන්න ඉඩ දිය යුතු නැහැ. ඒ සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා තමයි මේ නඩු පැවරීම සිදු කරන්නේ. ඒකට මගේ නීතිඥ කණ්ඩායම ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කළා. මම මේ අවස්ථාවේ ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. බගුත්තර කරුවන් ලෙස ආගමන විගමන නිලධාරීන් දෙදෙනෙකුයි නීතිපතිවරයයි රාස් පොලිසියේ ඒ අත්අඩංගුවට ගැනීම සිදු කළ නිලධාරියා. ඇත්තට මේ පනතනුව රාස් පොලිස් නිලධාරියට මාව අත්අඩංගුවට ගන්න බලයක් නැහැ. අත්අඩංගුවට ගන්න ඕනේ ගන්නව නම් ආගමන විගමනයේ නිලධාරීන්. ඒකත් මේ අධිකරණ විභාගයේදී සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණයක්. ඉතින් රාස් පොලිසිය නිලධාරියා වැඩි උසස් වීමක් බලාපොරොත්තු වෙනද කොහෙද? අධිමාත්‍රාවෙන් ක්‍රියා කරලා තියෙනවා. ඉතින් එවැනි අයට මේ මහජන නියෝජිතයෙකු වශයෙන් දැන් මම රටවල් තුනක සම්මන්ත්‍රණ තුනක් සංවිධානය කරලා තිබුණා. ඒ අය විශාල වියදමක් ඒ වෙනුවෙන් දරලා තිබුණා. ඉතින් ඒ සියල්ලට මේ වෙච්ච හානිය සලකා බලා තමයි මමත් අපේ නීතිච්ච කණ්ඩායමත් තීරණය කළේ මේක නිකන් නිදොස් කොට නිදහස් වුණා කියලා විතරක් කියන්නේ නැතුව මේ වරදට වගකියුතු පාර්ශ්වයන්ට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි කියලා. එහෙම වුණොත් තමයි වෙන කෙනෙකුටවත් මෙවැනි අගතිදායක ක්‍රියාමාර්ගවලට ගොදුරු නොවීමේ හැකියාව ලැබෙන්නේ කියලා. ජනාධිපතිවරණයට දැන් පාරිස්සම් වෙනකොට නාම යෝජනා බාර දීලා අවසන් වෙන්න ඕනා. එතෙන් සිට තමයි ගල උඩ සටන. මෙච්චර කල් ඔය මේ රලි මේ වැල්ලේ සටන් කර කර හිටපු අයට එතෙන් සිට වැල්ලේ සටන් ඉවරයි. රැල්ලේ සටන් ඉවරයි. ගල උඩ සටන තමයි පාරිස්සම් දැන් පස්සේ ආරම්භ වෙන්නේ. ගල උඩ සටනේදී දිනන කලාව දන්නේ බොහොම ටික දෙනයි. ඒ ටික දෙන අතර සර්වජන බලය බොහොම ලොකු බොහොම දීප්තිමත් තාරකාවක් ලෙස බැබලෙමින් ක්‍රියා කරන බව මට ඉතා විශ්වාසයෙන් යුතු ක්‍රියා මේ පවසන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබතුමාගේ නායකතුමා විවේචනය කරලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව නැති කරේ ඔය එකලොන්ගේ සහෝදරයෝ කියලා. කවුද මගේ නායකතුමා? දිරිජයවීර මහත්තයා. ඒක ප්‍රබල විවේචනයක් නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ පාලනය ගෙන යන්න බැරි කරන්න හේතු වෙච්ච ඔහු නොපිළිගන්න හේතුත් තියෙනවා, ඔහු පිළිගන්න හේතුත් තියෙනවා. දැන් සික්ඛසීනට කොන්දේ පණ තිබ්බා ඉන්දියාවට ගියාට පස්සේ එක්තරා බටහිර රටක්
මගෙන් අහවල් දූපත ඉල්ලුවා වර්ග කිලෝමීටර් 300ක දූපත ඉල්ලුවා මම ඒක දෙන්න බෑ කිව්වා බැරි නිසා මාව මෙහෙම එලෙව්වා කියලා කියන්නේ අපේ ගෝඨාභය රාජපක්ෂ පොතක් ලිව්වා කුමන්ත්‍රණයේ වගතුව කියලා කුමන්ත්‍රණේ කරපු රටක් නැහැ ඉතින් සික්කසිනගේ කොන්දයි ගෝඨාගේ කොන්දයි අතර තියෙන වෙනස එකකින් පේනවා ඉතින් එහෙම කොන්දක් තිබිච්ච කෙනෙකු ඒ පවුලේ පාර්ශවයන් විසින් විශාල ලෙස වැරදි ලෙස අවභාවිතාවට ලක් කළා ඒක තමයි හේතු වුනේ බිඳ වැටෙන හැබැයි මේ අද බංග්ලාදේශියා මොනාද ගිනින්නේ බංග්ලාදේශෙන් කියලානේ කියන්නේ බං දැන් ඒ බංග්ලාදේශෙන් ඇයි කියන්නේ මේ ඈ ඔලින්ද ගිනින්නේ බංග්ලාදේශේ ජවිපේ ගිනින්නෙත් බංග්ලාදේශෙන් තමයි පෙරටු ගිනින්නෙත් බංග්ලාදේශෙන් තමයි අන්තරි ගිනින්නෙත් බංග්ලාදේශෙන් තමයි දැන් එහෙම එහෙම එක කියාගත්තට අනාගත પરම්පරාවට එච්චර වරදක් නෑ ඔලින්ද නෑ දැන් මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච මේ බඩාලා හිනා වෙන්න සිද්ධ වෙන දර්ශනයක අපිත් එක්ක ඉතින් අපි මහින්ද රාජපක්ෂ මහත්තුමා යුද්ධය අවසන් කරන්න කරපු කාර්යභාරය ගැන අපේ ගෞරවය අපි කවදාවත් තියනවා ඒ වුණාට මේ පවුලේ ඔය මල පෙරේතු ටික වට වෙලා අර ඒ ජයග්‍රහණයේ කීර්ති නාමයෙන් අයුතු ප්‍රයෝජන ගන්න ගිහින්ද තමයි මේ කල දසාවට මහින්ද රාජපක්ෂ මහත්තුමාටත් ඇද වැටෙන්න සිද්ධ වුණේ දැන් බලන්න ඉතින් අර අරගලකාරයේ මේ බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිමාවේ ඇහැ වහලා කරන්න ගියාම අඩු ගානේ අපේ හමුදාවට පුළුවන් වුණා ඇහැ වහන්න තැනින් නතර කරන්න බංගලදේශීය හමුදාව නම් ඒ රටේට නිදහස දිනා දුන්නු නායකයාගේ ප්‍රතිමාවේ බෙල්ල කඩනකම් බලන් හිටියා එහෙ හමුදාව ඒකට සහයෝගය දුන්නා මෙහෙ සහයෝගය දුන්නු හමුදාපති ඒ කාලේ හිටපු හමුදාපති ශවෙන්ද සිල්වා යෙහෙන් වැඳ වෙනවා මේවා මේ බොහොම ගැඹුරින් කියව ගන්න ඕන දේවල්. තමන්ගේ රටට නිදහස දීපු නායකයාගේ ප්‍රතිමාවේ බෙල්ල කඩනකම් බලන් ඉන්න පුළුවන් නම් ඒ රටේ හමුදාවකට ඊතරම් කුමන්ත්‍රණකාරී මෙහෙම ගොදුරක් වෙලා නම් මට කියන්න තියෙන්නේ මේවා ගැඹුරින් කියව ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඉදිරි ජනාධිපතිවරණය වුණත් බලාපොරොත්තු වෙන්න එපා අපි නොහිතන දේවල් සිදුවිය හැකි. ඡන්දය දීලා අවසන් කරලා ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන මොහොත දක්වා කාලය අතිශය තීරණාත්මක කාලයක් වේවි වෙන්න ඉඩ තියෙනවා මගේ නිරීක්ෂණයට අනුව අර මේ රටේ අරගලෙන් බලාපොරොත්තු වෙච්ච ප්ලෑන් ඒ එක දැන් මේ යන්නේ ප්ලෑන් බී එකනේ ප්ලෑන් ඒ එක ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු නොනගත කාලය ලෙස මේ කාලේ යොදා ගන්න තියෙන හැකියාව වැඩි ඒ නිසා සවිඥානික ලාංකික ප්‍රබුද්ධ ජනයා මේ ගැන ඉතා අවදීන් ඉන්න ඕන නැත්නම් පාරේ කුඩුකාරයෝ රථවාහන පොලිසිය බවට පත් වෙන එකත් වළක්වන්න බැරි වේ. ඒ වගේම සකල සංවිධාන ප්‍රවණතාවක් තියෙන ආදායය රාජ්‍යයේ නල්ලස් වෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂකයෙක් වුණේ කාටත් කලින්. අර වැඩි වීටපත් වුණේ කාටත් කලින් වගේ අපේක්ෂකයෙක් වුණේ කාටත් කලින්. ඉතින් දැන් එතුමාට සල්ලි බෙද බෙද යන්න බෑ. ඒකට මැතිවරණ කොමිසම ස්වාධීන මැතිවරණ කොමිසමක් කියලා ජාතියක් තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ නිසි බලතල දීලා තියෙනවා ඒ කොමිසමට. ඒ කොමිසමේ නිලධාරීන්ට කොන්ද පණ තියෙනවා නම් රටේ ජනාධිපති කරන ඒ නීතියට පිටින් කරන දේවල් වළක්වන්න පුරුවන් වෙන්න ඕන. දැන් අපේ සූදානමක් තිබ්බා අද ඉරිදා. ඊයේ ඉරිදා දවසේ යාපනයේ රැස්වීම පවත්වන්න නගර සභාවට අයිති භූමියයි තවත් භූමියකුයි දෙන්න බෑ කිව්වා. මම කතා කරා මේ සංස්කෘතික ඇමතුමාට. මං කිව්වා අපි අප බැඳලා නැහැ. ඒ නිසා තාම අපි අපේක්ෂකයෝ නෙවෙයි. ඒ නිසා අයි මොකද හේතුව ඉඩම දෙන්න බැරි. පස්සේ තමයි අපි පිළිගත්තා පිළි අරගෙන ඉඩම හවස් කාලේ වෙනකොට මේ දෙකම දෙන්න තීරණය කළා. එතකොට අපිට ඉතින් රැස්වීම සංවිධානය කරගන්න ප්‍රමාණවත් කාලයක් නැහැ. ඉතින් ඒවට හරියට නීතියට පිටින් නීති ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සන්තෝ සම්බෙදීමට දයා නත්තල් පප්ප වෙලානේ මේ කාලින් ඉති නත්තල් පප්පගේ වැඩ සටහන සම්බන්ධයෙන් ඒකට මැතිවරණ කොමිසමක් කියන්න ඕන ඔවුන් සතුව තියෙන බලතල ඒ පාර්ලිමේන්තුවෙන් ලබා දී තිබෙන සමස්ත බලය යොදවන්න ඕන යුද්ධයට නැති කඩුව නැත්තම් කොස් කොටන්න දීලා තමයි හඬ වෙන්නේ.